ආයුබෝවන් සුබ දැස්සනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයෙන් මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස් තලය තොණ්ඩමන් හෙබ වූ අමාත්‍ය ධූරේ අගමැති මහින්ද දේවරුම්දෙයි දෙංගු මඩින්න ජනපති අගමැති වැඩ ආරම්භයි ගේකින් තොරව ගොවින්ට පොහොර ලබා දීමට ආණ්ඩුව අසමත් වී ඇති බවට සජිත් ගෙන් චෝදනා डेंगु मर्दन कार्य साधक बलकाय जनाधिपति गोटाबे राजपक्ष महता के प्रधानत्वेन जनाधिपति कार्यालय दी रसुना एहिदी डेंगु मर्दन विनुवेन पेवर रसक केन तिबनेवा डेंगू मर्दन जनाधिपति कार्य साधक बलकाय सह जनाधिपति गोटाबे राजपक्ष महता अतर विशेष हमुआ गहवल पेपत्तुना पौतिन वर्षाव सहित कालकुणे पहव्यामे अनतुरुव सिदुवे हेकी डेंगू व्याप्तिय मर्दनेट वाहम सूदनम वन लेसटै मेहिदी जनाधिपति वरया आंडुकार वरुंट सह पलात पालन प्रधानिनी अतुलु सौख्य बलधारिंट उपदेश लबा दुन्ने डेंगू रोगियकु राज्य हो पौद्गलिक रोहलकट वार्ता वाहम ए पिलिबंदव प्रादेशिक वैद्य निलधारिन सह महाजन सौख्य परीक्षक वरुण दनुवत युतु बवत अनतुरुव अदाल स्थानय नोपमाव दुमायनीय कोट पवित्र कल युतु बवत डेंगू मर्दने पिलिबंद माध्य ओस्से जनताव दनुवत किरीम करेहिद अवधानय यमु कल युतु बवटत साकच्छा वी तिबेनवा පරිසර පොලිසිය මං හිතන්නේ මෙට වඩා ක්‍රියාත්මක වෙන්න ඕන මොකද ඒගොල්ලෝ ගිහිලා තමයි PHI ලත් එක්ක හුඟක් මේ නීතිමය කටයුතු කරේ එතකොට ඒගොල්ලෝ හුඟක් ඒවයි ඒක නිසා ක්‍රියාත්මක වුණා විශේෂයෙන්ම බලන්න ඕන කවුද මේ පහළම මට්ටමින් ගිහිලා මේ ගෙවල් වලට ගිහිලා බලන්නේ කවුද කියන එක තමයි වැදගත් වෙන්නේ ඇත්තටම දැන් ඉස්සර දැන් ඔය මේ කුණු එකතු කිරීම යම් කිසි විදයකට ආවේ පරිසර පොලිසිය හන්දා ඒගොල්ලෝ උදේ පහට ගිහිල්ලා බලනවා කොන්ට්‍රැක්ට් එක දීලා තියෙනවා නම් ඒ පාරට 25ක් ඉන්නව නම් 25ම ඇවිල්ලාද කියලා බලනවා ඉතින් බලලා ඒ විස්තරය යවනවා කොමිෂනට නැත්තම් ඒකේ ඒ පඩිය ගෙවන්නේ නැහැ කොන්ට්‍රැක්ට් එකෙන් කපනවා ඉතින් ඒ ක්‍රමයෙන් හින්ද තමයි සාර්ථක උනේ හැබැයි අර පරිසර පොලිසිය නැති වුණයින් පස්සේ ඒවා ගොඩක් අඩු වුණා අර විශේෂයෙන්ම ගවර්නර්ස්ලයි නගරාධිපතිතුමන්ලගේ විශේෂ අවධානයක් යොමු කරලා මේ පිළිබඳ වැඩ කරන්න සමාන ක්‍රියාකාරයක් හරි ඒ කැඳවීම කරලා ඒක දිගට කරගෙන යන්න අභව ප්‍රාප්ත අමාත්‍ය ආරුමුගෙන් තොණ්ඩමින් මහතා දරෝ ප්‍රජා සවිබල කැන්වීමේ හා වදවැටිතල් පහසුකම් අමාත්‍ය දුරේ අග්‍ර අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දුන්නා ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී ප්‍රජා සවිබල කැන්වීම සහ වතු යටිතල පහසුකම් සංවර්ධන නව කැබිනට් අමාත්‍යවරයා ලෙස අග්‍ර අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙරවරුවේ දිවුරුම් දුන්නා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අග්‍ර අමාත්‍යවරයා අමාත්‍ය ධුරයේ දිවුරුම් දීම සිදු කළා ඒ ජනාධිපති කාර්යාලයේදී ආරුමුගෙන් තොණ්ඩමින් මහතාගේ අභාවයෙන් අමාත්‍ය ධුරය පුරප්පාඩු වුණා ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර මහතාද දිවුරුම් දීමේ අවස්ථාවට එක්ව සිටියා මෙරට ගොවීන්ට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව ලබා දීමට රාජ්‍ය අසමත් වී ඇති බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා මේ වන විට රට තුල දැවැන්ත පොහොර හිඟයක් ඇති ගොවි ජනතාව රජය පොරොන්දු වුණා සෞභාග්‍ය ඉදිරි දැක්ම තුලින් රටේ ගොවිතැන් කරන ජනතාවට නොමිලේ පොහොර නොමිලේ තියාද මුදලටවත් පොහොර නැහැ අහන්න කැමති ආණ්ඩුවෙන් ඇයි නොමිලේ පොහොර ලබා දෙනවයි කියලා අද පොහොර හිඟයක් රටේ ඇති කරලා තියෙනවා තමුන්නාන්සලට මේ රටේ ගොවි ජනතාව රැකගන්න වගා සංග්‍රාමයක් ගැන පුරසාරම් දොඩවනවා වගාවට අවශ්‍ය පොහොර ටික ලබා දෙන්නට ඔබතුමන්ලට හැකියාවක් නැත් ගොවි ජනතාව රැවට්ටුවා නේද කවුද අද විපතටපත් වෙලා සිටින ගොවි ජනතාව වෙනුවෙන් කටයුතු කරන්නේ කවුද මේ පොහොර හිඟයට වග කියන්නේ කාගේද වරද ආණ්ඩුව දැනගන්නට ඕන රටක් පාලනය කරනකොට රට තුල කාර්යක්ෂමතාවෙන් යුත් පාලනයක් ක්‍රියාත්මක කරන්නට ගොවි ජනතාවගේ පොහොර හිඟයට ඒ අය බලාපොරොත්තු වෙන පොහොර ප්‍රමාණය ලබා දෙන්නට බැරුව අද රජය අධිපති කරනවා හිඟයකින් තොරව ගොවි ජනතාවට පොහොර ලබා දීමේ වගකීම අපි බාරගන්න. සමගි ජන බලවේගයේ බාරගන්න. අපිට ගොවි ජනතාවගේ සුවඳ තේරෙන. දහඩිය දුක කඳුල වේදනාව අපි හොඳින් දන්නවා. ශ්‍රේෂ්ඨ අධිකරණය මැතිවරණයේ පැවැත්වීම සම්බන්ධයෙන් නිදහසේ කටයුතු කිරීමට මැතිවරණ කොමිසමට අවස්ථාව ලබා දී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය අවකට එක්වමින්. දැන් මෙතෙක් දුරට මැතිවරණ කල් දාන්න හෝ නොපවත්වන්නේ කියලා කිසිම අධිකරණ නියෝගයක් නැහැ. මුළු රටම මේක ඉතාමත් පැහැදිලිව අවබෝධ කරගත යුතු කරුණක්. ශ්‍රේෂ්ඨ අධිකරණය සම්පූර්ණ නිදහස මැතිවරණ කොමිෂන් සභාවට දීලා තිබෙනවා නීතිය අනුව
මැතිවරණ පැවැත්වීමට වැළැක්වීමට කිසිම තහනම් නියෝගයක් ප්‍රමාද කිරීමට කිසිම පියවරක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අරන් නැහැ. ඒතොර මේ සම්බන්ධයෙන් උපදෙස් දීමට පසුබිමක් හැකියාවක් තිබෙන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් ලිඛිතව ඒ පිළිබඳ අදහස් ප්‍රකාශ කළා තිබෙනවා. ඒ අදහස් අනුව මැතිවරණය තියන්න බැරි කමන්නේ. හැබැයි මැතිවරණය තියන්න ඕනේ සෞඛ්‍ය අංශයෙන් ඉදිරිපත් වන මේ නිර්දේශයන්ට අනුකූලව. හැබැයි මේ සම්බන්ධයෙන් සමස්ත කොමිෂන් සභාවට වගකීමක් හා යුතුකමක් පැවරෙනවා නීතියේ දෘෂ්ටි කෝණයෙන් හා සදාචාරාත්මකව. චන්ද කල්දානෙක මැතිවරණ සිටියම අකුලන එක මේ අයගේ දේශපාලන විනෝදාංශය බවට පත් වෙලා. මේ හැම එකක් පිටිපස්සෙම තිබුණේ එදා ආණ්ඩුවේ හිටපු අද විපක්ෂයේ ඉන්න මේ එක්තරා සීමිත කණ්ඩායමකගේ මැතිවරණ විරෝධය. මේක තමයි ඇත්ත. ඡන්දයක් නැති පාලන ක්‍රමයක් කියලා කියන්නේ පැසිස්ට්‍රාලය. අපි ඊටාම පැහැදිලිව කාරුණිකව ආයාචනාත්මකව ඉල්ලනවා මේ රටේ මහජනයාගේ ඡන්ද බලයිති වෙනුවෙන්. අද ඡන්ද දායකින්ගේ දිනේ දවසේ මේ පවතින තත්ත්වය ඉතාම නිවැරදිව තාර්කිකව තේරුම් ගත යුතුයි. මේ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් එළියට අවිල්ලා කරන ප්‍රකාශවල තියෙන සැබෑ ප්‍රජාතන්ත්‍ර විරෝධී ලක්ෂණ ටික අධ්‍යයනය කරන්න කියලා රටේ මහජනතාවටත් වගකිව යුතු බලධාරීන්ටත් අපි විශේෂයෙන් අවධාරණය කරනවා. හිතුවක්කාර දේශපාලන න්‍යායපත්‍රයකට අනුව වත්මන් ආණ්ඩුව කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිසත්තනායක මහතා පවසනවා. සමගි ජනබලවේගය විසින් කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. හෙටින් පස්සේ සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථාව අකර්මණ්‍ය වෙමින් ඒ වගේම පාර්ලිමේන්තුව කියන ව්‍යවස්ථාදායක සභාව ක්‍රියාත්මක නොවීමෙන් සහ ජනතාවගේ අධිකරණ බලයටත් මුදල් පරිපාලන බලයටත් නීති සම්පාදන බලයටත් සාල හානියක් අනාගතයේ සිදුවෙන්න ඉතාමත් භයානක තත්ත්වයකට මුහුණ දෙන්න. රටේ ආර්ථිකයේ මහා විශාල කඩාගෙන වැටීමක් සැලසුම් සහගත නොවි තවදුරටත් මේ ආණ්ඩුව හිතුවක්කාර පරිදි දේශපාලන න්‍යායපත්‍රයකට ක්‍රියා කරන්න උත්සාහ කළොත් එයින් මතුවන බරපතලම තත්ත්වය තමයි ජනතාව මුහුණ පාන දැඩි දුෂ්කරතාවයන්. නිරායුධ කළු ජාතිකයෙකු ඝාතනය කිරීම පිළිබඳව ඇති වූ නොසන්සුන්කාරී තත්වය හේතුවෙන් අමරිකානු ජනාධිපතිවරයා සිය ආරක්ෂාව සඳහා දවල මන්දිරයේ භූගත බංකරයක් වෙත රැගෙන ගොස් තිබෙනවා. ඇමරිකාවේ උත්කට වැටි ප්‍රචණ්ඩකාරී තත්වය හේතුවෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් භූගත බංකරයකට රැගෙන යාමට දවල මන්දිරයේ ආරක්ෂක නිලධාරීන් කටයුතු කර තිබෙනවා. විරෝධතාකරුවන් දවල මන්දිරය වැටලීමත් සමග බුද්ධාංශ විසින් ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සඳහා මෙලෙස මන්දිරයේ පිහිටි භූගත බංකරයකට ජනාධිපතිවරයා ඇතුළු පවුලේ සමාජිකයන් රැගෙන ගොස් ඇති බව සඳහන්. Oh my God. පසුගියදා කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කිරීමේ සිදුවීමත් සමග මෙලෙස විරෝධතාකරුවන් රට පුරා දියත් කළ විරෝධතා සමග දවල මන්දිරයේ මුරුකට කීපයකටද ප්‍රහාර එල්ල කර තිබෙනවා. මෙවන විට දවල මන්දිරයේ ඉදිරිපිට ඇති වී තිබෙන තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ කඳුළු ගෑස් සහ අධිතාක්ෂණික කම්පන උපකරණ භාවිතා කරමින් ජනතාව පළවා හැරීමට කටයුතු කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 2001 වසරේ සැප්තැම්බර් මාසයේ 11 වෙනිදා අල්කයිඩා සංවිධානය විසින් ඇමරිකාවට එල්ල කළ ප්‍රහාරයත් සමග දවල මන්දිරයේ ප්‍රධානීන් මෙලෙස භූගත බංකරයක සැඟවී තිබෙනවා. ඊන අනතුරුව ඇමරිකානු ජනාධිපතිවරයා ඇතුළු පිරිස මෙලෙස දවල මන්දිරයේ භූගත බංකරයක සැඟවුණු ප්‍රථම අවස්ථාව ලෙසයි ඒ රට මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ. මේ අතර නිරායුධ ඇමරිකානු සුළු ජාතිකයෙකු මෙලෙස ඝාතනයට ලක් කිරීම පිළිබඳව ලොව පුරා රටවල්වල ජනතාව විරෝධය පාතිබෙනවා. එත්සමගින් අපගේ උදැසන ප්‍රවෘත්ති විකාශයෙන් නිමාවට පත්වනවා. ජලිකමෙමු මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.